ආයුබෝවන් සුභ සන්ධ්‍යාවක් ඔබ විශ්වසනීය පත්කාටත් කලින් රටට කියන ස්වාධීන රූපවාහිනී සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගයි අදත් එකතු වෙන්නේ ප්‍රථම නවදහනේ ප්‍රවෘත්ති සිවස්තල වෙත අප්‍රේල් වෙනකම් විදුලි කැපිල්ලක් නැහැ උපයෝගීතා කොමිසමෙන් සහතිකයක් නියාමකයන් පොසිටිව් වෙයි දුම්රිය රසක් මග නවති පොසිටිව් දහස ඉක්මවද්දී සතියන්ත නිවාඩුව අනතුරුදායක වෙයි ජවිපෙන් පැමිණිල්ලක් නැතත් පිටතර සිද්ධියේ පරීක්ෂණ අපක්ෂපාතී පොලිසිය කියයි ගැහණු දරුවන්ගේ විවාහයේ වයස 21 හෝ 25 කරන්න මුස්ලිම් කාන්තාවන්ගෙන් මානුෂීය ඉල්ලීමක් යෙමන සිවිල් යුද්ධයෙන් ළමා සොල්දාදුවන් 2000ක් පසුගිය වසර තුල මරුට විදුලිය කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගිතා කොමිසම පවසද්දී විදුලි බල ඇමතිවරයාද පවසන්නේ අප්‍රේල් මාසයේ දක්වාම දිගටම විදුලිය ලබා දීමට හැකි බවයි මේ අතර හදිසි මිලදී ගැනීමක් සිදු නොකරන ලෙස වෘත්තීය සමිති ඉල්ලා සිටිනවා හදිසි මිලදී ගැනීම නොකළ නිසා පසුගිය වසර 5 තුල රුපියල් බිලියන 571ක්ද පසුගිය සති 3 බිලියන 31ක්ද ඉතිරි කර ගැනීමට හැකි වූ බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා විදුලි කප්පාදුවක් සිදු කිරීමට නම් මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය හිමි විය යුතුයි. එම කොමිසම අද පැවති රැස්වීමකදී කරුණු සමාලෝචනය කර තීරණය කළේ විදුලි කප්පාදුවක් අවශ්‍ය නොවන බවයි. අපි තීරණය කරන ලැබුවා විදුලි කප්පාදුවකට යෑමට අවශ්‍යතාවයක් ඇති නොවන බව. ඒකට හේතුව තමයි අපේ බලාගාරවලට අවශ්‍ය ඉන්ධන බලාගාරවල තත්වය යහපත් තත්වයෙන් තියෙනවා. ඒ අනුව ඒ පාර්භවයන්ගේ ඉල්ලුමත් අපි ගණනය කරලා අපි තීරණය කරන ලැබුවා ඉදිරි දවස් කීපයකට විදුලි කප්පාදුවක් අවශ්‍ය නොවන බව. අපිට පුළුවන් විදුලිය සංරක්ෂණය කිරීමට දායක වෙලා සියලුම පාරිභෝගිකයන් අවශ්‍ය කටයුතු කළොත් පමණයි ඉදිරි අනාගතයේදී අපිට විදුලිය කප්පාදුවෙන් තොරව කරගෙන යාමට හැකි වෙන්නේ. ජනාධිපතිතුමා විදුලි බල අමාත්‍යවරයා විදුලි බල ඉංජිනේරු සංගමයේ සහ තවත් වෘත්ති සමිති කිහිපයක් අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පැවැත්ුණා. ඊට සහභාගී වන් සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය හමුවේ මෙලෙස අදහස් පළ කළා. අපි අප්‍රේල් මාසෙ වෙනකන් විදුලි සැලැස්මක් හදනවා කොහොමද අපි අප්‍රේල් මාසෙ වෙනකන් යන්නේ කියලා. මෙගාවොට් 300ක් ගල්ලංගුරු වලින් ආවත් අපිට මහබැලි පළාත් වලින් සමහර ලාවට ජල විදුලිය ප්‍රමාණය අඩු කරන්න සිද්ධ වෙයි. ඒ මොකද වාරි මාර්ග කටයුතු වලට දෙන්න ඕනේ බීමට ජලය දෙන්න ඕනේ. මේ විදුලි ජනනය කරන්න අපිට තාප බලාගාර වලින් තවත් එළියට ගිහිලා ගන්න ඕනේ කියලා එහෙම උනත් ඒ ගන්නත් අපි තීන්දුව කරනවා. ඒ සැලැස්ම දැන් සකස් කරගෙන 70ක් සුනිත්‍ය බල ශක්ති තියෙනවනේ ටාගට් එකක් රුපියල් 22ක් තිබිච්ච සූර්ය බලය දැන් රුපියල් 12 15 වෙලා තිනවා රුපියල් 21කට තිබිච්ච සුලං බලය දැන් රුපියල් 8 850 950 දක්වා අඩිලා තිනවා ඒ නිසා ඒක දිගටම අඩු වෙගෙන යනවා ඒ නිසා අපි ටෙන්ඩරින් කරන්න ඕනේ ටෙන්ඩරින් කරන ගමන් ස්ථාවර මිල අනුව ලොකු බලාගාර හදන්න අවස්ථාවක් දෙන්න වගේ එකක් තමයි ජනාධිපතිතුමා තමයි අදහස් වෙන මොකද සෝලා අපි අන්දන මෙගොට 4000ක් ඒ නිසා අපි කිව්වා අපි සැලැස්මක් හදලා තිනවා ඒ සැලැස්මත් අපි ඉදිරිපත් ඉදිරිපත් කරන්නම් කියන එක अतरम जनाधिपतिवरयाट 170 रीनुअबल इलाके संदहा दड़ू नंदुत्म पहदिली अब मे साकाचमाय विदुमंडले निलधारीन अमात्यश निलधारीन राज्यमात्यश निलधारीन सस्टेनबल अथॉरिटी निलधारीन एक्कीन का निशा ये इलाके आम नुहकियान मेवनोट और गतवेलाती नम मे और दुल पौगे काले मेगावट हतलियक रूफ सोला तीन सिस्टम लेकिन एक संपूर्ण वक्यम लक्सरी बोर्ड जनाधिपतिमनिंग संबंध कर විදුලි කප්පාදුව පිටුපස තිබෙන්නේ විදුලි ඉංජිනේරු සංගමේ මාෆියාවක් බවට විදුලි පාවිච්චි කරනාගේ සංගමේ චෝදනා කරනවා අනිවාර්යෙන් අපි මාෆියාවක් කියලා දිගින් දිගටම කියලා තියෙනවා නෝ සාමාන්‍යයෙන් මේව වාර්ෂික වාර්තා දියා බැලුවම අවුරුද්දකට මෙගාවොට් 300ක් විතර අපතේ යවන මේ ජල විදුලි බලාගාර පරිහරණය කරන අවස්ථාවේදී මොකද රාත්‍රී 10න් පසු අපි පාවිච්චි කරන මෙගාවොට් ප්‍රමාණය ඊටාම පහළ මට්ටමක තියෙන්නේ ඉතින් මේ බැටරි ආරෝපණ ක්‍රමයක් තිබ්බොත් ඒ අපතේ යන විදුලියෙන් අර බැටරි ටික චාර්ජ් කරලා මේවා භාවිතයට ගන්න පුළුවන් ඒක තමයි මේ තියෙන ගැටලුව මේවා සඳහා රජය මැදිහත් නොවන්නේ ඇයි ඇමතිවරයා ඇයි මේ හදිසි විදුලිය මිලදී ගැනීම මත යැපෙන්නේ
හදිසි මිලදී ගැනීමේ කටයුතු විශාල ප්‍රමාණයක් 16කට වැඩි ප්‍රමාණයකට වඩා ඉල්ලුම් කරලා තිබ්බා මහජන උපයෝගිතා කොමිසම සභාව මගින් ඒ එකකටවත් මහජන උපයෝගිතා කොමිසම ඉඩ දුන්නේ නැහැ ඒ වුණා විදුලි කප්පාදුවක් තිබෙත් නැහැ ඒ අනුව ලංකාවේ ආර්ථිකයට බිලියන 570කට වඩා ප්‍රතිලාභයක් ලැබිලා තියෙනවා මොකද හදිසි මිලදී ගත්තනම් එහෙම බිලියන 570ක වන ප්‍රමාණයක් රජයට වියදම් කරන්න වෙනවා ට්‍රිලියන් භාගයකට වඩා වැඩි ප්‍රමාණයක් මේ ආයතන විසින් පහුගිය අවුරුදු 5 ඇතුළත වියදම් නොකර තබා ගැනීමට විදුලි හදිසි මිලදී වී ගැනීම අපි අනුමත කරේ නැහැ දුම්රිය නියාමකවරුන් හට කොවිඩ් වැළඳීම හේතුවෙන් දුම්රිය රැසක් අවලංගු කිරීමට සිදු ඇති බව ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසනවා. මරදාන දුම්රිය ස්ථානයේ නියාමකවරුන් 5 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති අතර 14 දෙනෙකු ආශ්‍රිතයන් වී සිටිනවා. මාතර, හලාවත, පොල්ගහවෙල, මහව, නුවර, නාවලපිටිය, අනුරාධපුරය, මඩකලපුව සහ අලුත්ගම යන දුම්රිය ස්ථානවලට අනුයුක්ත නියාමකවරුන් රැසක් कोविड-19 वैरस आसादने सह आश्रितयान वी अति बव दुम्रिय स्थापनाधिकारी दम्मिक जयसुंदर महता पवसनवा मे हेतुवेन कोलंब कोट्टासे दाहवणे वन दुम्रियान वलट नियामकरु नेदीम नोहकवीम हेतुवेन प्रधान मार्गे दुम्रिय हयक अवलंग कर अति बवई ए महता पवसन्ने मूदुबड मार्गे दुम्रिय देकक अवलंग कर अति मेनमा पुत्तल मार्गे दुम्रिय तुनक सह केलनेवली मार्गे दुम्रिय देकक द ईट अयत उतुरु मार्गे कुरुणैगल दक्वा दाहवणे वन दुम्रिय द एतुलुव दुम्रिय 14क अद अवलंग करीमट सिदुव एति बवई दुम्रिय सामान अधिकारी वरया वेडुदुरटत पवसान्ने कोरोना आसादितयान संख्याव मास 4कट पसु ईये दिनेदी 16 सीमाव इक्पवा गिया कोविड पत्रीम शीघ्र लेस वेडी वी एति बविन एलेबेन सति अंत्य आरक्षाकारीव गतकन लेस सौख्यांश जनतावगिन इल्ला सिटिनवा මෙතර අද දක්වා පනවා තිබූ සෞඛ්‍ය මාර්ගෝපදේශ චක්‍රලේඛයද ලබන මාස 28 දක්වා දීර්ඝ කර තිබෙනවා. එළඹෙන ඕස්ට්‍රේලියා සංචාරය සඳහා නම් කර සිටි නුවන් තුෂාර ක්‍රීඩකයා සහ පුහුණුකරු දේශාන් ෆොන්සේකා කොරෝනා ආසාදිත වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළා. මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 610,103ක් දක්වා ඉහළ ගියා. සුවිලැබූ සමස්ත ගණන 578,051ක්. 15,420ක් දක්වා සමස්ත මරණ සංඛ්‍යාව ඉහළ ගියා. කොරෝනා ආසාදිත දරුවන් 20 දෙනෙකු පමණ දිනකදී රිචුවේ ආරයා ළමා රෝහලට ඇතුළත් කළද අසාධිතත්වයේ පසු වන්නන් ඒ අතර නොමැති බවයි එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී විජිසූරිය මහතා පවසන්නේ. ආසාදිත දරුවන් නිවෙස්ගත ප්‍රතිකාර සඳහා යොමු කිරීමට අවධානය යොමු කර ඇති බවද වෛද්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙනවා. ඊයේ දිනේදී වාර්තා වුණා මාරවිල ප්‍රදේශයෙන් අවුරුදු 11ක පමණ ගුපාසල් යන දරුවෙකු කොවිඩ් ආසාදනය වීම නිසා මියගිය බවට කෙසේ වෙතත් යම් කිසි ප්‍රමාණයක තරබාරු දරුවෙක් කියන බව තමයි අපිට වාර්තා වෙලා තියෙන්නේ. रोग लक्षण रोगी अनिवार्यम रोहट रंगन वैद्यवरी उपदेश पुलवां रोहलगतना वैद्य परीक्षा कर लीरने निवेशगत प्रतिकार क्रम हेमत्तर අන්ට යංගි සංකූලතා හෝ යංගිසි වෙනත් රෝග ලක්ෂණ තියෙනවා නම් ඒ වාසිය ප්‍රතිකාර ලබා දීම සඳහා වැඩිපුරම ඔමික්‍රෝන් ආසාදිතයන් වාර්තා වුද සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීමෙන් හා බූස්ටර් එනත ලබා ගැනීමෙන් රෝගිය වැළඳීම වළක්වා ගත හැකි බවයි සෞඛ්‍යංශ පෙන්වා දෙන්නේ. ඔමික්‍රෝන් ප්‍රභේදය ව්‍යාප්ත වීමත් සමගම අපිට අවශ්‍ය වෙලා තියෙනවා අමතර බූස්ටර් මාත්‍රාව ලබා ගනිමින් ඔමික්‍රෝන් වෛරසයද තවදුරටත් කීලා කරගෙන මේකට සෙම් ප්‍රතිශා වෛරසයක් බවට පත් කරගන්න. ස්වභාවිකව මේ වෛරසය ඒ සෙම් ප්‍රතිශා වෛරසයක් බවට පත් වෙන්නේ නැහැ. එන්නත් කරණය හරහා යම්කිසි අභියෝගයක් කිරීමෙන් පමණයි වෛරසය ඒ සාමාන්‍ය තත්ත්වයකට පත් කර ගැනීමට පුළුවන්කම ලැබෙන්නේ. එළඹෙන දීර්ඝ නිවාඩුවේදී මහජනතාව සෞඛ්‍ය ආරක්ෂිතව කටයුතු කළ යුතු බවයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කියා සිටියේ. මේ නිවාඩුව අපිට ලැබෙන්නේ යම් ආකාරයකට වෙනසක් සඳහා නිවසින් බැහැරව යාමට අවශ්‍යතාවයක් තියෙන්න පුළුවන්. මේක සම්පූර්ණයෙන් නවත්තන්න කියන එක නෙවෙයි අපේ අරමුණ. මෙවැනි ගමනක් යනවා නම් ජනයා පිරි ස්ථානවලට යෑමෙන් වළකී සිටින්න හැකි පමණ නිස්කලංක තැනක විවේකයෙන් ගොස් මේ නිවාඩුව ගත කිරීමට කටයුතු කරන්න සෑම අවස්ථාවකම සෞඛ්‍ය පුරුදු වලට අනුගමනය කිරීමෙන් කටයුතු කළොත් මගේ හිතේ මේ නිවාඩු කාලය සාර්ථක ලෙස ගත කරන්නත් ඒක හරහා රෝගය පැතිරෙන්නට තියෙන ඉඩ අවම
කරගන්නත් පුළුවන්. පසුගිය සෙනසුරාදායින් ආරම්භ වූ බූස්ටර් ඉන්නත ලබා දීමේ ජංගම ඉන්නත් කරන වැඩසටහන අද දවසේදීද ක්‍රියාත්මක වෙනවා. ඒ බත්තර මුල්ල දියතුවේ නැතුළු මධ්‍යස්ථාන රැසකදී බූස්ටර් ඉන්නත නොපමාව ලබා ගන්නා ලෙසයි සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. එතරම් අපිට හරි පහසුයි මේ වැඩේ කරගන්න. මොකද රස්තිය අදුවක් නැහැ. රජය මේ ගෙනියන වැඩපිළිවෙල ඉතාම අගය කරන්න අවශ්‍යයි. ගෞරවයේ රජයට හිමි වෙන්න ඕන. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුරු කුමාර දිසානායක මහතාගේ රතේට බිත්තර ප්‍රහාරයක් එල කිරීමේ සිද්ධිය ගැන අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කර ඊට වගකිව යුත්තන්ට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ජනාධිපතිතුමාගෙන් සහ පොලිස් ප්‍රතිවරයාගෙන් ඉල්ලා සිටිනවා. සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා CCTV දර්ශනද යොදා ගනිමින් පරීක්ෂණ සිදු කෙරෙන බවයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ. जातिक जनबलवेगे गंपहा दिस्ट्रिक्ट समुलुवट सहभागी वू जनता विमुक्ति पेरमुने नायक अनुरु कुमार दिसानायक महतागे रथयट बित्तर प्रहारयक एल्ल वूये कलगिडिहेन प्रदेशवेदी समुलुव पेवत्तुन अतरतुर एल्लकल बित्तर प्रहारय असल नवता तिबू रथ वाहनवलट वैदी तिबुने मेलेसिन मेहिदी प्रहार एल्लकल पुद्गलयन देदेनेकु पाक्षिकयन्गे मध्यहत्वयेन अल्लागेन निट्टंबुव पोलीसियट भार दी तिबुना. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අද පෙරවරුවේ පළවත් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී කරුණු පැහැදිලි කළා. මුළු රටම දැක්කා මේ සිද්ධියට සම්බන්ධ වෙච්ච දෙන්න කවුද කියන එක. තවත් කීප දෙනෙක් එතනින් මිදිලා ගිහිල්ලා තිබුණා. ශාලා පරිශ්‍රයට ඔවුන්ගේ වාහන ඇවිල්ලා තිබුණ නැහැ. ඔවුන්ගේ ප්‍රකාශනවලම තියෙනවා ත්‍රිවිල් එකක් බයිසිකල් වෑන් එකක් කට්ටිය ආවේ කියලා. මේ කොළපාට ෂර්ට් එක දාගෙන ඉන්න කෙනාගේ නම මහගෙදර විජේ ආරච්චිලාගේ රත්මල් අසිත කුමාර විජේරත්න. මෙතන බරපතල ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? මේ පුද්ගලයා නම වෙනස් කරලා ඉන්නේ. නමගේ අපරාධකාරයෙක් විදියට හඳුරගන්න පුළුවන්. අනිත් පුද්ගලයා ඔහුම කිව්වා ගම්පොල කියලා ආනන්ද බණ්ඩාර. ඉතින් මේ දෙදෙනාම පෞද්ගලික ආරක්ෂක සේවයක සම්බන්ධ වෙන බව ඔවුන්ගේම ඡායාරූප වලින් ඉතා පැහැදිලිව තියෙනවා. අපි විශ්වාස කරන්නේ ජනතාවගේ ආරක්ෂාව. අපේ සමාජිකයා ඒ සඳහා වෙච්ච විධිමත් වැඩපිළිවෙළක් උදලා තිබුණා. ඉතින් ඒහි සාර්ථකත්වය නිසා ඒ ප්‍රහාරය වළක්වා ගන්න සමත් වෙලා තියෙනවා. ඒ ක්‍රියාමාර්ගය අපි දිගටම ඉස්සරහටත් ගෙනියමු. දැන් මේ අවංගා සිද්ධියේ ඔබතුමා සමා ඉන්ද්‍රියෝ නීතියේ එන්ද්‍රා අනුගාමනාවේ රැකියාවන් අනුමෝදන්. එන්ද්‍රා ප්‍රහාරය වදලා කියලා ඔබතුමා කිව්වා. ඔබ එවැනි උත්සාහයක් දරුවට ඉතා පැහැදිලිව ආරෝග්‍ය කට උත්තරේ තියෙනවා. ප්‍රසන්න රණතුංග දන්නවා මේ රුපියල් 5000 දුන්නා කියලා. කවුරු හරි උත්සාහ කරනවා නම් මේකට වෙනත් අර්ථකථන දීලා වෙනත් ප්‍රවෘත්ති මවන්න ඒක සාර්ථක වෙන්නේ නැහැ. ප්‍රසන්න අමාත්‍යවරයා අද නිමන්ත්‍රණ දෙනවා පොලිස් ප්‍රතිත්‍යය මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කරන්න කියලා. ප්‍රසන්න රණතුංග ඇමතිවරයා දැම්ම ලියුමක් යවුවා නම් වැඩේ දැන්ටම මාට්ටු. ඔය කරන්නේ පරීක්ෂණය කරන්න නෙමෙයි ඔය. ඔය කරන්නේ බොරුව. මේ වගේ 2.50 වැඩ මම කවදාවත් කරන්නේ නැහැ. අපි මීට වඩා අභියෝගාත්මක කාලයක අපි දේශපාලනය කරා. එදා ප්‍රේමදාසලා මිනි මරණ කාලේ එදා මම පොලිසියත් එක්ක පොලිසිය අක්ටිවිටි වලට විරුද්ධව කටයුතු කරපු කෙනෙක්. කම්පහ දිස්ත්‍රික්කයේ මාතක දේශපාලනය කරන දාන්න මම කවදාවත් බලලු ලව කොස්සට බාවන්නේ නැහැ කියලා. එහෙම මට අභියෝගයක් තා ඒ තැන් වලට ගිහිල්ලා මම මුහුණ දෙනවා මිස මම මේ කටයුතු කරන්නේ. අනික එක මේ 103ක් ගත ජනතා විමුක්ති පෙරමුණ අපිට ගම්පා දිස්ත්‍රික්කයේ අභියෝගයක් නෙමෙයි. ওই වගේ දේවල් අපි කරන්නේ නැහැ. මම කියන දේ කරන දේ කියන මනුස්සයෙක් හැටියට කම්පහය දන්නෝ කරුණා කරලා මේ සිද්ධිය පිළිබඳව විධිමත් පරීක්ෂණ කරන්න. මේ දෙන්න විතරක් නෙමෙයි මේකට සම්බන්ධ සෙසු අයව අත්අඩංගුවට අරගෙන මේ අය පිටිපස්සේ මෙහෙවේ කවුද කියන එක රටට හෙළි කරන්න ඕනේ. දැන් මේ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ දිනම එක් පුද්ගලයෙකු විසින් මෙතුමෝ පොලිස් ස්ථානයට පැමිණලා සිදු කර තිබෙනවා. ඔහුට යම් පැමිණි පිරිසක් පහර දුන් බවට එම පහර දීමට පැමිණි බව සඳහන් කරන පුද්ගලයින් දෙදෙනෙක් එම ස්ථානයේ සිටි පුද්ගලයින් විසින් පොලිස් ස්ථානය වෙත බාර බීමට ගෙනවිත් තිබෙනවා. කෙසේ වෙතත් ඔවුන්ට තුවාල සිදු වී තිබු නිසා එම පුද්ගලයින් දෙදෙනා දැනට වතුපිටිවල රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබා දෙන
පරීක්ෂණ පවත්වන එවැගේම අද දිනේදී මේ සිද්ධිය සම්බන්ධයෙන් අත්නකල් අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා ඊට අදාළව CCTV හෝ වෙනත් දත්ත තිබෙයි පරීක්ෂා කරමින් විමර්ශන පවත්වා ගැනීම ලැබෙනවා මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේද මෙලෙස අදහස් පළ වුණා මෙරටේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනේ නිරත වෙලා ඉන්න අනුර කුමාර දේශානායක මහත්තයාට බිත්තර ගහලා අනුර කුමාර මහත්මයාගේ දේශපාලනේ නතර කරන්න හදනවා නම් ආණ්ඩුවේ හෙන්චයියෝ මෙරටේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනේ ඉන්න මොනම නායකයෙක්වත් නතර කරන්න පුළුවන් අනුර කුමාර දේශානායක මහත්මයාගේ සිහිනේ අනුර කුමාර දේශානායක මහත්මයා ඔය ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩ කුණු බිත්තර වලින් දමා ගැහුවත් එහෙම නැත්නම් වෙඩි උණ්ඩ වලින් බෝම්බ වලින් කාලෙන් කාලට ගහලා දාන දේශපාලනයක් තිබුණත් අපි දේශපාලන පක්ෂයක් හැටියටවත් පුජ්‍යලිකවත් කිසිලෙසකින්වත් එවැනි ක්‍රියා අනුමත කරන්නේ නැහැ ජනතාවට හැමතිස්සෙම බොරු බේගල් අදාපාන්න එපා සමහරක් අය අත පුංචි කරලා කට උල් කරලා මේ රටේ ලොකු ව්‍යසනයක් වෙනවා දැන් කඩම් වැටෙනවා දැන් කඩම් වැටෙනවා කියලා බොරු කියලා අන්තිමට මොකද උනේ ගමක පාරක රැසීමකට යන්න හම්බෙන්නේ නැහැ කුණු බිත්තර ප්‍රහාරවලට ලක් වෙන්න සිද්ධ වෙලා තියෙනවා මෙහෙම වෙන්නේ ඇයි ජනතාව කැමති නැහැ හැමදාම මේ ජනතාව රවට්ටනවාට පොදු ජන පෙරමුණෙන් කුණු බිත්තර ගැහුවා කියලා කොහෙවත් නැහැ මාධ්‍ය වලින් උත්සාහ කරා එක එක අමාත්‍යවරුන්ගේ නම් කිය කිය අර යනේ දෙව්වේ මෙයා නේ දෙව්වේ කියලා කරන්නේ මේක සමහරක් මාධ්‍ය ඇතුළේ කරන මේ වැඩේ සම්පූර්ණයෙන් වැරදි මේ පොඩි මිනිස්සෙකුට කුණු බිත්තරයක් ගාලා අපිට මොකද්ද තියෙන්නේ විදේශ රැකියාවලට සරිලන ලෙස වෘත්තීය පාඨමාලා ආරම්භ කරන්නයි අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දුන්නා තරුණ තරුණියන් වැඩි පිරිසකට විදේශ රැකියා අවස්ථා ලබා දීම පිළිබඳ පැවති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. වෘත්තීය මට්ටමේ විදේශ රැකියා අවස්ථා ලබා දීම මෙන්ම පාසල් අධ්‍යාපනය හැර යන තරුණ තරුණියන් පුහුණු ශ්‍රමිකයන් ලෙස විදේශ රැකියා සඳහා යොමු කිරීම කෙරෙහිද අවධානය යොමු වුණා. නිපුණතා සහිත එහෙත් සහතිකයක් නොමැති පිරිස කෙටි කාලීන පුහුණුවක් තුලින් විදේශ රැකියා සඳහා යොමු කිරීම පිළිබඳවද සාකච්ඡා කෙරුණා. විදේශ රැකියා වෙළඳපළ සහ තරුණ ප්‍රජාව සම්බන්ධ කළ හැකි ක්‍රමවේදයක් නිර්මාණය පිළිබඳවද අග්‍රමාත්‍යවරයා කරුණු පැහැදිලි කළා. දැනට රැකියා ඇබෑර්තු පවතින රටවල් සහ ශේෂ්ත්‍රයන් පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා අග්‍රමාත්‍යවරයා දැනුවත් කළා. ගැහැණු දරුවන්ගේ විවාහ වීමේ අවම වයස අවුරුදු 21 හෝ 25 කිරීමට මුස්ලිම් කාන්තාවන් එක් නීතියක් එක් රටක් සඳහා වූ ජනාධිපති කාර්යසාධක බලකාය හමුවේ යෝජනා කර තිබෙනවා. එක් රටක් එක් නීතියක් සඳහා වූ ජනාධිපති කාර්යසාධක බලකාය හමුවේ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සියදහස් හා යෝජනා ඉදිරිපත් කළා. එක් රටක එක් මූල්‍ය පද්ධතියක් ක්‍රියාත්මක විය යුතු බවටයි එහිදී යෝජනා කෙරුණේ. වෙනම මූල්‍ය පද්ධතියක් ක්‍රියාත්මක වීමෙන් සෙසු ජාතීන්ට අසාධාරණයක් වන බවයි ඔවුන් පෙන්වා දුන්නේ. මුස්ලිම් කාන්තා සංවිධානයන් නියෝජනය කරමින් සමාජ ක්‍රියාකාරීන් පිරිසක් කාති උසාවි ක්‍රමයේ පිළිබඳ විශේෂ කරුණු දැක්වීමක් සිදු කළා. මුස්ලිම් ජනතාවගේ ආගමික අයිතීන්ට බාධාවක් නොවිය යුතු බව පෙන්වා දුන් ඔවුන් කාති ක්‍රමේ අඩුපාඩු වහම සංශෝධනය විය යුතු බව පෙන්වා දුන්නා. ගැහණු දරුවෙකු විවාහ වීමේ වයස සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ඔවුන් කියා සිටියේ එම වයස 21 25 පිය යුතු බවයි. ජාති ආගම් ભેදිකින් තොරව දරුවන් උසස් අධ්‍යාපනයට යොමු කිරීමට මේ වැදගත් වන බවයි මිහිදී ප්‍රකාශ කෙරුණි. අභියෝග ජයගත් ඉසුරුමත් හෙට දිනක් සෞභාග්‍යමත් මව්බිමක් යන තේමාවෙන් මෙවර ජාතික නිදහස් දින උත්සවය කොළඹ නිදහස් චතුරස්‍රයේදී එළඹෙන හතරවනදා පැවැත්වෙනවා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. එහි සූදානම පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුවක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද පැවැත්වුණේ සූම් යෙදවුම ඔස්සේ. මෙතෙක් කල් අපි නිදහස් දින සිහිපත් කරේ දරු සාමාන්‍ය DSL නායක මැතිතුමා පමණයි. නමුත් එතුමා සමග නිදහස ලබා ගැනීමට උර දුන්න තවත් අය හිටියා. ඒ සියලු දෙනා වෙනුවෙන්ම අපි පුෂ්පෝපහාර උදව් කරන්න මේ වෙලාව තීරණය කළ ඒ කටයුතු මේ වෙලාවටම සමගාමීව කරනවා. පෙළපාලිය පිළිබඳව යම් කිසි විස්තරයක් දැන් කුවොත් ශ්‍රී ලංකා යුද හමුදාවෙන් සහභාගී වෙනවා 3463ක බට පිරිසක් නාවික හමුදාවෙන් 919ක් ගුවන් හමුදාවෙන් 804ක් ශ්‍රී ලංකා පොලිසියෙන් 336ක් සහ පොලිස් විශේෂ කාර්ය බලකායෙන් 282ක් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන් 437ක් සහ ජාතික ශිෂ්‍ය බට බලකායෙන් 259ක් 6500ක ප්‍රමාණයක් පෙළපාලියට සහභාගී වෙනවා බට පිරිස ප්‍රධාන අමුත්තා විදියට අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පැමිණෙනවා
සන්නද්ධ රථ පෙළපාලියකුත් පැවැත්වෙනවා බලාපොරොත්තු වෙනවා වාහන 111ක පමණ සංයුතියක් මේ සඳහා යොදවන්න ත්‍රිවිධ හමුදාවේම පොලිසියේ මේ පෙළපාලියට සම්බන්ධන සියලු දෙනාම පසුගිය මාසික වගේ කාල සීමාවක සිට ජෛව බුබුලක් හැටියට තමයි කටයුතු කරලා තිබෙන්නේ මේ ජෛව බුබුලෙන් පිටත නොයන ආකාරයෙන් කටයුතු කිරීමෙන් කිසිදු කොවිඩ් ආසාදිතයක් මේ පෙළපාලිවල ගමන් කරන අයගෙන් සොයාගන්න නැති වෙන ආකාරයෙන් අපිට හැකියාවක් ලැබුණා නිදහස් දින උත්සවයේ චාරිත්‍රානුකූල දේශය වෙනුවෙන් පිරිනැමෙන ආචාර වැඩිමුර 25ක් අපි පවත්වනවා. එය ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු කියන නෞකාවෙන් මෙවර පාත්වීමට සූදානම් කර තියෙනවා. පෙබරවාරි මාස 4 වෙනි දින දහවල් 12ට ගාලු මුහුදට ආසන්න මුහුදු සීමාවේදී අභිමානවත්ව කෙරීමට බලාපොරොත්තු වෙනවා. පාබල හමුදාවල් ජාතික උත්සවයේදී සහභාගී වෙනා වගේම ගුවන් යානා 26ක් සහ ගුවන් නියමුවන් 50ක් ඉදිරිපත් වෙලා අපි ගුවනේ සිට අභිමානය ගෙනීමට ගුවන් යානා සංදර්ශනයකුත් පැවැත්වීමට අදහස් කරගෙන සිටිනවා. ඉදහස් සමරුවට අදාළ පෙළපාලි පුහුණුවීම් කටයුතු ජනවාරි මාසයේ 29 වෙනි දවසේ ආරම්භ කරා. 29 වෙනිදා සිට පෙබරවාරි 3 වෙනිදා දක්වා මේ පුහුණුවීම් පිට කාල සීමාව තුළ ඉදහස් චතුරස්‍රය සහ ඒ අවට ප්‍රදේශවල රතවහන තදබදයේ අවම කිරීම සඳහා මාර්ගවල යම් සීමා කිරීමක් කරලා තියෙනවා. ඒ සීමා කිරීම පෙරවරු 6 සිට පසුවරු 2 දක්වා තමයි සීමා කිරීම කරලා තියෙන්නේ. 4 වෙනිදා පෙරවරු 5 සිට උත්සවය පවත්වා අවසන් වෙනතුරු මාර්ග 21ක ගමනාගමන කටයුතු සීමා කරලා තියෙනවා. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක ව්‍යවස්ථාවට පටහැනි බව ප්‍රකාශ කරන ලෙස ඉල්ලා ගුණකර ඇති පෙත්සම් විභාගයට තමන්ට බලයක් නොමැති බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව කළා. ඒ බව කථානායකවරයා වෙත දැනුම් දෙන බවද ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කර තිබෙනවා. මෙම පෙත්සම අද විභාගයටගත් අවස්ථාවේ නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරිල් පුල්ලි මහතා අදහස් දැක්වුවා. ඔහු පැවසුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව යම් පනත් කැටුම් පතක් ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවී අභියෝගයට ලක් කළ හැක්කේ එය පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කර දින 7ක් ඇතුළත බවයි. එහෙත් මෙම පෙත්සම අදාළ දින සීමාව ඉක්මවා ගිය පසු ගොනු කර ඇති හේයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අදාළ පනත් කැටුම් පතේ ව්‍යවස්ථානුකූල භාවය පිළිබඳ විමර්ශනයක් පැවැත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණයට අධිකරණ බලයක් හිමි නොවන බවට අතිරේක සොලිසිටර් ජෙනරාල් වරයා තර්ක කළා. එය පිළිගත් විනිසුරු මඩුල්ල පෙත්සම විභාග කිරීමට තමන්ට අධිකරණ බලයක් නොමැති බවත් ඒ පිළිබඳ කථානායකවරයාට දැනුම් දෙන බවත් නිවේදනය කළා. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත් කෙටුපත අභියෝගයට ලක් කළමින් ගොනුකළ පෙත්සම් විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දෙවන දිනටත් අද පැවැත්වුවා. පෙත්සම් කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූල භාවය පිළිබඳ අධිකරණයට කරුණු පැහැදිලි කළා. ඔවුන් පෙන්වා දුන්නේ රාජ්‍ය මූල්‍ය පාලනය පිළිබඳ බලතල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව සතු බවයි. ලංකා සතුස මගින් පොල් ගෙඩියක් රුපියල් 75ක සහන මිලට අලෙවි කිරීම සඳහා වන ගිවිසුමක් වෙළඳ අමාත්‍යාංශයේදී අත්සන් කෙරුණා. ඒ පොල් සංවර්ධන මණ්ඩලය හා ලංකා සතුස ආයතනය අතරයි. අමාත්‍යවරුන් වන බන්දුල ගුණවර්ධන හා රමේෂ් පතිරණ යන මහත්වරුන් සහ වෙළඳ අමාත්‍යාංශයේ ලේකම් භද්‍රාණි ජයවර්ධන, ලංකා සතුස සභාපති විශ්‍රාමික රිය අද්මිරාල් ආනන්ද පීරිස් හා පොල් සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරම යන මහත්මහත්මීන් ඇතුළු පිරිසක් මෙම ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට එක් වුණා. පසුගිය කාලය තුළදී පොල් නිෂ්පාදනයේ වැඩි කිරීමටත් පොල් අපනයන ප්‍රවර්ධනයටත් පියවර රාශියක් ගැනීම නිසා අපනයන ආදායම 30%ට කිට්ටු ප්‍රමාණයකින් වර්ධනය වෙලා තිබුණා. බිලියන 800 ගණනක් පොල් අපනයන ආදායම තිබුණා. දේශීය වශයෙන් පොල් පරිභෝජනය දී විවිධ මිලවල් අය කරන නිසා අපි ගිවිසුමකට අත්සන් කරනවා. මේ වර්ෂයේ පුරාවටම ලොකු පොල් ගෙඩියක් සතස මගින් උපරිම මිල රුපියල් 75කට අලෙවි කරනවා. ශ්‍රී ලංකාවේ පොල් වලට ජාත්‍යන්තර වෙළඳ පොලෙහි විශාල වෙළඳ පොලක් නිර්මාණය වෙමින් තිබෙනවා. ඒ නිසා තමයි අපිට ඉතිහාසයේ පොල් අපනයනෙන් අපි ලබන විශිෂ්ටතම ආදායම පසුගිය 2021 වසරේදී ලබා ගැනීමට හැකි වුණේ. අපි ඩොලර් මිලියන 850කට ආසන්න ආදායමක් ඉහරා ලබාගෙන තිබෙනවා. ඉල්ලුම සමග සැපීම පිළිබඳ ගැටලුවක් මතුවලා තිබෙන නිසා දේශීය වෙළඳ පොලේ පොල් මිල වැඩි වෙලා තිබෙනවා. අපි ඒක නිරාකරණය කරන්න අවශ්‍ය කටයුතු රාශියක් සිදු කරමින් තිබෙනවා. ඉදිරි මිල උච්චාවචනයන් අනුව ඉදිරියේදී මිල අඩුවීමේ වාසියත් ජනතාවට ලබා දෙමින් ඒ කටයුතු සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඉලක්ක කරගනිමින් අබාන්ස් ආයතනය හඳුන්වා දුන් ස්ටඩි බඩි ඇප් අම්පාර සහ හිගුරාණ පාසල් වෙත ලබා දීම සිදු කෙරුණා. අම්පාර අධ්‍යාපන කලාපයට ඇත් පාසල් 4ක සිසු දරුවන් සඳහා මෙම ඇප් ලබා දීම අම්පාර අබාන්ස් වෙළඳ ප්‍රදර්ශනාකාරීදී සිදු කෙරුණා. අබාන්ස් ආයතනය මගින් නිෂ්පාදනය කළ ස්ටඩි බඩි ඇප් එකයි මෙලෙස නොමිලේ ලබා දීම සිදු කෙරුණේ.
මෙතර අම්පාර අධ්‍යාපන කලාපයට අයත් හිඟුරාණ ප්‍රදේශයේ පාසල් 4ක සිසු දරුවන් සඳහාද මෙම ඇප් නොමිලේ ලබා දීම හිඟුරාණ අබන්ස් ආයතනයේදී සිදු කෙරුණා. ස්වාතින් රූපහිනී මාධ්‍යාලයේ සහ අබන්ස් ආයතනයේ ඒකාබද්ධව සිදු කරන ප්‍රජා සත්කාරක වැඩසටහනක් ලෙසයි මෙය සිදු කෙරුණේ. ස්වාතින් රූපහිනී සවස් 6:30 ප්‍රවෘත්ති අද දවසයි. යලිත් හමුවෙමු රාත්‍රී 10ට.